with talent. Subha Sandhyawa. Hemo muhutma balaga dinne taman wenuen kavara ho satanak laba den. Satana tamai onnu hema tissema idiriyata aragena yanne. E tamai ounge ekama shaktiya. Adath me vedikawa uda metuwak kalakata Lankawe kisindu reality ekak oba nodutu. Hari amuthuma taale satanak wannata niyamitai. E satana taranga karuwange pamanak novei. Winisuru madulleda satanak. Tawa mohotakin oba dakinnata niyamitai. அனைவருக்கும் அன்பான வணக்கங்கள். உங்கள் அனைவருக்கும் தெரியும், போராட்டம் என்பது ஒரு வாழ்க்கையில் மிக முக்கியம். அப்பொழுதுதான் வெற்றி பெற முடியும். அதே மாதிரியான ஒரு போராட்டம் இதோ இந்த மேடையில் இடம்பெற போகிறது. அதாவது ஒரு வித்தியாசமான ஒரு தருணம் என்று சொல்லலாம். இதுவரை ரியாலிட்டி அனுபவத்தில் நீங்கள் காணாத ஒரு மேடை தான் இந்த மேடை. எல்லா திறமைகள் எல்லா சாகசங்களையும் நீங்கள் இந்த மேடையில் பார்த்திருப்பீர்கள். அதுவும் இன்று இடம்பெற போகும் இந்த தருணம் என்பது மிகவும் முக்கியமான ஒரு விடயம். அது சற்று வித்தியாசமாக உங்களுக்கு இருக்கும். நீங்கள் எதிர்பார்த்து காத்திருந்ததாக கூட அது இருக்கலாம். எனவே வாருங்கள், இன்றைய நிகழ்ச்சிக்கு போவோம். எப்படியான ஒரு மாறுபட்ட நிகழ்ச்சியாக இது அமைய போகிறது என்பதை பாருங்கள். ஹெம ஜயகிராஹகேக்ம ஹொயன்னே தமன்ட வட்டினாகமா ஹெமை ஹெம பராஜிதாக்ம ஹொயன்னே எக்கம எக்க அவஸ்தாவ எனிசா பராஜிதயா யனு ஜயகிரஹனே ஈலங்க மார்கோபதேஷ்கயாய் எனிசா பராஜிதயாட்ட ஏ உப்பரிம வட்டினாகம் லபா தின்னடாய் අද මේ මහන්සිය මෙතුවක් කාලයකට ලංකාවේ රියැලිටි එක ඔබ නොදුටු විරු වැඩසටහනක් අද මේ විදිහට ඔබ ගාවට එනවා. එකම හේතුව කෙනෙක් වෙනුවෙන් විනිසුරු මඩුල්ල සටන් කළ යුතුයි. ඔවුන් තර්ක කළ යුතුයි. අපිට පේන්න මෙතුවක් කාලයකට ඔවුන් යම් යම් තීන්දුව ලබාගත් බව අපි ඉතාම හොඳට දන්නවා. නමුත් අද ඔබේ ඇස් පණ අපිට ඒ සියල්ල ඔබට හොඳින්ම පෙනෙන්නට ඔවුන් ඔවුන්ගේ තීන්දුව සම්බන්ධයෙන් තර්ක කළ යුතුයි. ඒ තර්කය කෙනෙක්ව ඉදිරියට අරගෙන යාමට නියමිතයි. නිශ්චයමත් දර්ශන. ஆமாம், பொதுவாக இங்கே வரும் போட்டியாளர்கள் தான் பொதுவாக போராட்டத்தில் ஈடுபடுவார்கள். அதாவது அவர்களுடைய முடிந்தளவு முயற்சியை இங்கே வழங்குவார்கள். அவர்களுக்காக அவர்களே போராடுவார்கள். ஆனால் இன்று எங்களிடம் வரப்போகும் இந்த 6 போட்டியாளர்களிடம் யார் அடுத்த சுற்றுக்கு தெரிவாக போகிறார்கள், யாரை அடுத்த சுற்றுக்கு தெரிவாக்க போகிறோம் என்பதில் எங்களுடைய நடுவர்கள் முக்கிய பங்கு வகிக்க போகிறார்கள். அவர்களுக்குள் நிறைய சண்டைகள், நிறைய போராட்டங்கள் நடைபெற போகிறது. சரி, அந்த இறுதிக்கு போக போகும் அந்த ஒருவர் யார் பார்ப்போம். அவசான் பூர்வ வட தேகதி தரங்க கருவான் ஜயகிரகணே பெனி பெனி සමහරුන්ට ආපහු හැරෙන්න සිද්ධ වුණා. එහෙම හැරෙන්නට සිදු වුණු තරඟකරුවන් 6 දෙනෙක් අද මේ වේදිකාවට අපි ආයේ ගේනවා. ඒ 6 දෙනාට වෙනිසුරු මඩුල්ල තමන්ගේ අදහස් ප්‍රකාශ කළ යුතුයි. ඔවුන්ගේ මූණ දිහා බලාගෙන, ඔවුන්ගේ ඇස් දිහා බලාගෙන වෙනිසුරු මඩුල්ල ඔවුන්ට සියල්ල ඍජුව ප්‍රකාශ කළ යුතුයි. ඔවුන් බලාගෙන ඉන්නවා මෙතුවක් කාලයකට මේ තරඟාවලිය පුරාවට මේ විනිසුරු මඩුල්ල කොහොමද අපිව විනිශ්චය කළේ. ඒ වගේම මේ රට අද පළමුණු වතාවට අමුවේ විනිසුරු මඩුල්ලක් විනිශ්චය කරනවා. එයත් විනිසුරු මඩුල්ලේ ඔබ සිහි කල්පනාවේ තබා ගත යුතුයි. කිෂු ගෝමස් මහත්මයා, මට ඔබතුමාගෙන් ප්‍රශ්නයක් අහන්න. මෙච්චර කාලයකට මේ විනිසුරු මඩුල්ල ගත්ත හැම තීන්දුවක් සම්බන්ධයෙන්ම ඔබතුමා වග කියන්න ඕන නැහැ. නමුත් විනිසුරු මඩුල්ලේ යාබ දසුනේ වාඩි වුණු ආරාධිතය හැටියට ඒ ගත්ත තීන්දුව සම්බන්ධයෙන් යම් පෙනී සිටීමක් ඔබතුමාට කරන්න සිද්ධ වෙනවා. දැන් අද මේ ඉන්නේ මේ විනිසුරු මඩුල්ල විසින්ම වටිනාකමක් ලබා දුන්නු අය. අද මේ ඉන්නේ මේ විනිසුරු මඩුල්ල විසින්ම ප්‍රතික්ෂේප කරපු අය. පරාජිතයෙකුට මෙහෙම අවස්ථාවක් ලැබුණහම ඒ අයට සාධාරණයක් කරන්න ඒ අයව පරාජිතයන් බවට පත් කරපු ඒ විනිසුරු මඩුල්ලටම දෙන එක සාධාරණයි. දේශන්, මම හිතනවා මේ ස්ටේජ් එකට අද කිසිම පරාජිතයෙක් එන්නේ නැහැ කියලා. මොකද ගමන දිහා බැලුවොත් 56,000ක කණ්ඩායමක් මේකට ඉල්ලුම් කළා. ඒකෙන් පෙරෙලා 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 ඇවිල්ලා මේ අවසාන තරඟ කීපයට සහභාගී වෙන්න ලැබීමමත් තාමත් විශාල ජයග්‍රහණයක්. මම හිතන්නේ මේගොල්ලෝ මේකට ඉල්ලුම් කරනකොට 56,000 එක පුජ්‍යලෙක් හැටියට හිතන්න නැතුව ඇති මේ තාක් දුර එන්න පුළුවන් වෙයි කියලා.
සිහිනයක් තියෙන්නේ නැති මේ තාක් දුර ආවොත් ඒ ජයග්‍රහණයම ඇති කියලා. මම හිතන්නේ ඔබ කිව්ව ආකාරයට මේ අයව අද ස්ටේජ් එකට එන අයව තේරුවෙත් මේ පැනල් එක රවුම් කීපයකින් පෙරලා පෙරලා ඇවිල්ලා අද මේ එක්කෙනෙක්ට ඇරෙන්න අනිත් පස් දෙනාට කියන්න වෙනවා නෑ මෙතනින් එහාට ඔබව එක්කාගෙන යන්න හැකියාවක් නැහැ කියලා. ඉතින් මම හිතන්නේ ඒ තීරණය සියලු දෙනාටම පිළිගන්න වෙනවා. ඒ ගෙදර යන පස් දෙනා මම හිතන්නේ ඉතාම සතුටින් යා යුතුයි මේ අද මේ ආපු ගමන ගැන කල්පනා කළ බැලුව. සැබෑ සටන්කරුවා අවසන් මොහොතෙක් සටන් කළ යුතුයි. දක්ෂතාවය අවසන් යයි හැඟෙන තැන පටන් ඔහු වාසනාවෙන්වත් සටන් කළ යුතුයි. අද දක්ෂතාවය සහ වාසනාව උරගා බැලීම සඳහා තරඟකරුවන් 6 දෙනෙක් වේදිකාවට පැමිණීමට නියමිතයි. ඔවුන්ව විනිශ්චය කරන්න මෙතුවක්කල් ඔවුන්ව විනිශ්චය කළ හැටි රටට කියන්න විනිසුරු මඩුල්ල සූදානම් වේ යුතුයි. මට අවසර දෙන්න ඒ තරඟකරුවන් 6 දෙනා මේ වේදිකාවට කැඳවන්න. පළමු අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණයට ඔන්න මෙන්න ආපු නමුත් අවසානයේදී ජයගන්නට නොහැකි වූ අද තවත් වතාවකට තරඟ කරන්නට සූදානම් වුණු ඒ තරඟකරුවාට ආරාධනා කරන්න. සජීව ආර්යසිංහ. අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය ළඟටම පැමිණි නමුත් පරාජය වැළඳගන්නට සිදුවුණු කසුන් චින්තක. තමයි පළමු අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය අසලටම පැමිණි අය. ඊළඟට දෙවන අවසන් පූර්ව තරගයේ ජයග්‍රහණය අසලටම පැමිණි චරිත තුනකටයි මේ ආරාධනය. පළමුව රවිඳු ශානක. දෙවන අවසන් පූර්ව තරගයේ ඊළඟ බිඳුනු බලාපොරොත්තුව බ්‍රේක් බ්‍රදර්ස්. අවසන් පූර්ව තරගයට හරි අමාරුවෙන් ඇවිල්ලා මෙතන ඉඳලා තමයි හොඳම ටික. මං එහෙම කියන්න හේතුව අද සටන් කරන්නේ ඔවුන් නොවෙයි මොවුන්. ඔබ මේ සියල්ල සාධාරණීකරණය කළ යුතුයි ඒ අස් දිහා බලාගෙන. ඔබ අද සියල්ල සාධාරණීකරණය කළ යුතුයි ඒ හදවත් ගැහෙන හඬ හොඳට අහගෙන. අවසන් මහා තරගයේ තරඟකරුවන් 6 දෙනෙක් දැනටම සුදුසුකම් ලබා අවසන්. ග්‍රෑන්ඩ් බසර් අවස්ථාව යටතේ තවත් 5 දෙනෙක් සුදුසුකම් ලබා අවසන්. ඒ අනුව 11යි. අවසන් මහා තරගයට තරඟකරුවන් 12 දෙනෙකු සහභාගී කරවා ගත යුතුයි. තව එක හිස්තැනක් තියෙනවා. ඒ හිස්තැන මෙතනින් පිරවිය යුතුයි. අරේ ඉරටි සුට්ටිල් 6 පේ තරිවා කියයිච්ච.
அதே போல கிராண்ட் பஸர் முறையில் 5 பேர் தெரிவாகி ஆயிற்று. மொத்தம் 11 பேர். இதில் இன்னும் ஒரே ஒருவருக்கு வாய்ப்பு இருக்கிறது இறுதி சுற்றில் போட்டியிடுவதற்கு. அந்த ஒருவர் யார்? இதோ இவர்களே. பார்ப்போம் திருஷன். தரங்கே சுபாவே மிகமாய் பலமு அவசன் பூர்வ தரங்கேன் ஜாயக்கிரகானே லங்கட்டும் கிய தரங்க கருவே சகா தேவன் அவசன் பூர்வ தரங்கேன் ஜாயக்கிரகானே லங்கட்டும் கிய தரங்க கருவே மே அத்தரின் மங்க இதிரியே தரங்கினவா தரங்க கருவான் தெப்பலக் மங்க ஒபே இதிரியே ஹிட்டுவருவா ஏ தெப்பலகேன் ஹொந்த கினாக்கியான் எஹம மே கண்டாயம் ஹயன் மட்ட ஹொந்தம கண்டாயம் துண ඔබ තෝරලා දෙන්න. ඔබ තෝරද්දී ඔබේ අදහස් ඉතා පැහැදිලිව निराවුල්ව කියන්න ඕන. ඔබ තෝරා දෙන ඒ තුන් දෙනා අතරින් ඊළඟට හොඳම කෙනා ඔබම තෝරා දෙන්න. ඒ සියල්ලට ඉෂු ගෝමස් මහතා උදව් කරනවා. සමහර විට තීන්දුව දෙකට දෙක බෙදුණා. ඒ අවස්ථාව බාර ගන්න පුතුමලා සූදානම්. සූදානම්. සමනලි සමහර තරඟකරුවන් ඉදිරි වටේට නොයවපු අවස්ථාවල මං ඉස්සරහට ඇවිල්ලා ඇයි ඔවුන් නොයවත් නැත්තේ කියලා ප්‍රශ්න කරපු හැටි සමලි නෑ 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 ක්‍රමයේ සම්බන්ධයෙන් ගැටලුවක් තියෙනවද කිසිම ගැටලුවක් නෑ මට මතක් වෙනවා ඒ තරඟකරුවන් නඩුවෙන් පෙනී සිටි හැටි නමුත් අද මටත් සීමාව ඉක්ම වුණුනේ පෙනී හිටිට බෑ මටත් තියෙන බරපතලම කොන්දේසිය ඔබ කියන දේ මාත් අහගෙන ඉන්න ඕන රටක් බලාගෙන ඉන්න ඕන ඒ නිසා පළමු වටේ තරඟකරුවෙකු සහ පළමු අවසන් පූර්ව වටේ තරඟකරුවෙකු සහ දෙවන අවසන් පූර්ව වටේ තරඟකරුවෙකු මට අවසර දෙන්න මේ වේදිකාව ඉස්සරහට අරගෙන ඉන්න